වැදගත් පුද්ගලයින් හිමන් දන්න සමාජයේ යම් කිසි තැනක් දරන පුද්ගලිනුත් මේ වගේ දේවල්ට හසු කර ගැනීමේ උත්සාහයක් ඔවුන් තියෙනවා. එතකොට අර අපි තු වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ඔවුනුත් මේ වගේ දේවල් ආයෝජනය කරලා තියෙනවා කියලා ඔවුන්ව පෙන්නලත් ජනතාව මුලා කරන්න අනිවාර්යෙන්ම හැකියාවක් තියෙනවා. ඔව්, ජාවාරම්කරුවන්ගේ ස්වරූපය ඒකයි ලහිරු. මොකද ජාවාරම් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට වැරද්දක් කරන පුද්ගලයෝ හැමතිස්සෙම උත්සාහ කරනවා සමාජයට රටේ ලෝකේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් ගන්න, ඔවුන් අඳුරන බව පෙන්වන්න. ඊළඟට ඒ ඔවුන් ඒ ඔවුන්ගේ ජාලය තුළ ඉන්නවා කියලා පෙන්නන්න. දැන් ඒ නිසා තමයි ඔවුන් දැන් පොළොන්නරුවට ගියත්, අනුරාධපුරයට ගියත්, ගාලට ගියත් ඔවුන් යම්කිසි හොඳ හෝටලයක් තමයි තෝරගන්නේ රැස්වීම සඳහා. එහිදී මහජනතාව තුළ ඇති කරනවා මේ වගේ තැනක සාමාන්‍යයෙන් මේ ජාවාරම්කාරයෙක් ඇවිල්ලා ඒ වගේ තැනක මිනිසුන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. එතකොට බොහෝ වෙලාවට එවැනි ස්ථානවලට යන්නේ මේ වෘත්තිකයන් වැනි අය. ඉතින් ඒ වගේ මේ වගේ දේවල්ට හසු වෙච්චි බොහෝ වෘත්තිකයන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවා විදේශ රටවල ඉඳලා මේ තෑගි ලබා දීම, ඊළඟට SMS පණිවිඩවීම්, ඊමේල් අරහා පණිවිඩවීම්, ඒවා ක්ලියර් කරගන්න නැත්නම් කස්ටම් එකෙන් ලබා ගන්න, ඒ වගේ දේවල් වලට තව මුදල් දාන්න. දැන් ඒ වගේ මුදල් දාන අය ලක්ෂ 50 60 70 80 සමහර ලාවට හිතා ගන්නත් බැරි ආකාරයේ බොහෝලට වෘත්තිකයන් එවැනි මුදල් දාලා තියෙනවා මේ වගේ ජාවාරම් කරනට. අවසානයේ බලනකොට මේ ජාත්‍යන්තරව ලෝකේ පුරා ජාලගතව ජාවාරම් කරන සමහර මේ අප්‍රිකානු ජාතිකයන් විවිධ රටවල ඉන්න, එහෙම නැත්නම් වෙනත් රටවල සිටින මේ ජාවාරම් කරනගේ ජාලවලට තමයි උන් හසු වෙලා තියෙන්නේ. නමුත් ඒවා නැවත සොයනට ගියාම මේ විමර්ශනත් ඉතාම සංකීර්ණයි. විමර්ශනයක් ආරම්භ කරාම තමයි තමන්ගේ මුදල ලක්ෂ 50 60ක් 100ක් තමයි කෝටි 2ක් 3ක් නැති වුණාට පස්සේ පොලිසිය පැමිණිල්ලක් දාලා පුද්ගලයේ බලාපොරොත්තු වෙන ඉක්මනින්ම මට මේ මුදල හොයාගන්න පුළුවන් ඇයි කියලා. නමුත් මේ මුදල හොයා ගැනීමට වඩා අවම අපරාධකරු සොයා ගැනීමට පවා යම්කිසි කාලයක් ගත වෙනවා. මොකද මේ බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ජාලාවල මූලස්ථාන සහ ඒවා පවත්වාගෙන විදේශ රටවලින්. ඒත් විදේශ රටවලදී කටයුතු කරනකොට අපිට කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීති රීති එක්ක. ඒත් ඒවයි තියෙනවා, ඒ රටේ තියෙන නීතිය, අපේ රටේ තියෙන නීතිය, ඊට පස්සේ ජාත්‍යන්තරව තියෙන නීති, ඔවුන් සහ අපි අතර ඇති වෙන ගිවිසුම්, එවැනි සියල්ල දිහා බලලා තමයි සංකීර්ණ කාරණා අපිට ක්ෂණිකව කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒතකොට මහජනතාව එවැනි අපහසුතාවයකට පත් වුණාම තවත් දෙයක් සමාජයට පේනවා. දැන් මේ වගේ වංචාවන් වලට හසු වෙච්ච පුද්ගලයන් ලහිරු විශාල සංඛ්‍යාවක් සමාජෙ ඉන්න. ඉතින් මේ අපරාධ ගැන මාධ්‍ය වලින් දෛනිකව කතා කරනවා. කතා කරනකොට මහජනතාව හිතනවා මේ රටේ අපරාධ කියලා නිතරම රැව් පිළ රැව් දෙනවා. නමුත් අවසාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට මේ වංචාවට හසු වීම නිසා මේ අපරාධවල මේ සංඛ්‍යාත්මක විශාල වැඩිවීමක් තියෙනවා. ඒ මොකද මේ ලංකාවේ වංචාවලට හසු වෙච්ච ප්‍රමාණය මේ සමාජ මාධ්‍ය ජාල හරහා සහ මේ ක්‍රිප්ටෝ කරන්සි වැනි සමාජ මාධ්‍ය ජාල හරහා අපරාධවලට ගොදුරු වෙලා විඳිතයන් වෙච්ච ප්‍රමාණය ඉතා විශාල සංඛ්‍යාවක්. ඒත් මේ සිදුවීම් ගැන කතා කරනකොට සමාජය තුළ අපරාධ තත්ත්වයක් කියලා නිතරම කතා වෙනවා. ඒ නිසා අපි මහජනතාවගේ ඉල්ලා සිටින්නේ ඔබ යම්කිසි මුදලක් ආයෝජනය කරනවා නම් ඔබ සතුව තියෙනවත් කමක් ආයෝජනය කරනවා නම් කරුණාකරලා නීත්‍යානුකූල ක්‍රමවේද පමණක් භාවිතා කරන්න. ඉන් එහාට යන්න එපා. අවිශ්වාසයක් තියෙන, සැක සහිත තත්ත්වයක් තියෙන, තමන්ට නිසියාකාරව හඳුනා ගන්නට බැරි ස්ථානවල මුදල් ආයෝජනය කරන්න එපා. අනිත් එක කිසිම ආකාරයක හිතාගන්න බැරි ලාභයක් ලබා දීමේ හැකියාවක් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තියෙන විදිහක් නැහැ. අරමුණ තමයි කොහොමද මෙච්චර මුදලක් අපිට දෙන්නේ, මේ අය මොනවාද මේ අය ආයෝජනය කරන්නේ? ඔය කියන සරල කාරණාව ගැන අවධානය යොමු කරොත් ඉතාම පැහැදිලිව පේන කාරණයක්. නමුත් සමහරවිට හිතා ගන්නවත් බැරි ආකාරයට පුද්ගලයන් ඇත්තටම මුදල් මේ වගේ වට යොදවලා තියෙනවා. නමුත් අවසානයේදී තමා සතු සියලු තමා ළඟ තියෙන මේ මුදල් මේවට පරිත්‍යාග කරලා අවසන් කරලා තියෙනවා මේ හිතා ගන්නත් බැරි ආකාරයට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.